ഞാൻ പൊടി കേസ് കൊടുത്തേ കേസ് കേറുമ്പോൾ നമ്മളെ കേസ് പൊടി എന്നെ മേമിൻ്റെ ഇൻ്റേൺ നമ്പർ വരെ വിട്ട ഡേറ്റ് ഓഫ് എക്സ്പയർ ഓ ദമ്മ അപ്പോൾ ഡോക്യുമെൻ്റ്സ് കൊടുത്ത് ദമ്മ തീയണ മെത്തന ദമ്മ സീരിയൽ നമ്പർ ഏട്ട മേ ബിന്ദു ആയി അട്ട ഏ ഡോക്യുമെൻ്റ്സ് ഒക്കെ തീയണേ ബിന്ദു ആയി ഹത്ത് എടുക്കട്ടെ ഏ ബാർ ഗാനേ നേ എടുക്കട്ടെ അപ്പോൾ വായ മേ അട്ട കരലാ തമൈ യവന അട്ട കരല ഓഗുള യവന ഓ ഇതോട് നേ കമ്പനി കരന മേ ജെനർ കമ്പനി ആ തീയണേ മേ දැන් මෙතන තියෙන ඔක්කොම එහෙම බෙහෙත්ද නැත්නම් එක්ස්පයර් වේවත් තියෙනවා. දින දින පැන පුළුවන්. ඔව් දින පැන පුවත් තියෙනවා. ඒ විනාශ කරන්න ඕන තියෙන බෙහෙතුත් මෙතන තියෙනවා. තියෙනවා. පාවිච්චි කරන්න ඕන බෙහෙතුත් මෙතන තියෙනවා. ඒක වෙනම තියෙනවා. වෙනද? ඉතින් දැන් මේව පාවිච්චි කරන සුසු පරිසරයක නෙමෙයි මේ තියෙන්නේ. දැන් මෙතන තියලා ගිහිල්ලා බිව්වොත් මේ මිනිසුන්ට මේ දැන් මේවා ආදාශය ප්‍රශ්න නැහැ. සයිඩ් එකයි. ඔයාලා විතරද ඉන්නේ මෙතන? ඔව්. බාරකරු ඉන්නේ ඔයාලා විතරද? ඔව්. ඔයාගේ මොකද්ද තනතුර? මම ස්ටෝකී. ස්ටෝකී. ඔව්. يعني ඖෂධ ඉස්සරහ හස්තයෙන් පත් කළා දින. ඔව්. අබලන් කපිටාට බලන් තුනේ. දැන් මෙතන බෙහෙත් නැහැ ඔක්කොම තියෙන සර්ජිකල් අයිටම්ස් විතර. එක්ස්පයර් විතර ඒවා අයිටම් තමයි තියෙන්නේ. බෙහෙත් තියෙනවනේ. බෙහෙත් තියෙනවනේ. බෙහෙත් තියෙනවලු. කමාවත් තුන. බෙහෙත් තියෙනවනේ. ඒවා ඔක්කොම මේ ක්වොලිටි ෆේලින් අයිටම්ස් තියෙන්නේ. ඔව්. ක්වොලිටි ෆේලින් කියන දේ නම්. යා බලන්න. මෙතනින් විනාශ කරන ඒවා තියෙනවද? ඔව්. විනාශ කරන කොට මේක අපිට අරන් පෙන්නන්න පුළුවන්. මේ පෙට්ටියක් කොහමද? පෙට්ටියක් අරන් පෙන්නන්න පුළුවන්. විනාශ කරන්න නැතිද? හොල්සේල් මකට් ගන්නේ තොන්දහයයි ගන්න තොන්දහය දී ගන්න බෑ මේ කට්ටියට තව ඕඩර්ස් තියෙනවනේ ඉතින් ඒ හින්දා එහෙන් තොන්දහයක් එවන්න කියලා කියනකම් මේ තියාගෙන ඉන්නේ මේක දැන් කොච්චර කාලද සෙන්ඩර් දැන් නැහැ කාලයක් ඉතින් මේ ගැලවිච්ච පෙට්ටි මේ විනාශ කරන්නේ මේ ගැලවිච්ච පෙට්ටි තියනවා ගැලවිච්ච පෙට්ටි ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න මේක ගැලවිච්ච පෙට්ටියක්ද මොකද ෂුවර් එක මේවා යන්නේම නැහැ කියලා පිට ඔක් යන්නේ නැහැ මොකද ගැරන්ටි දැන් මේක ගැලවිලා නේ කියන්නේ සර් මේක මේ එකක් ගලවන්න බලන්න ඔව් ඉතින් ගලවන්න බැරි වෙයි නේ දැන් මේක වල මෙයාට කියලා ගලවන්න ටිකක් තියෙනවා මෙන්න මේ ගැලවිලා නේ ඒක ඔයාලම අර ලූස් දෙන්නේ ඉතින් මොනාද මේක බාන්න දෙන්න බෑ මේක ඇඩ්ගට් එකක් මේවා තියෙන මේක මේ මහන එකක් මේ සාමාන්‍යයෙන් මේ කොහොමද එක්ස්පයර් ඔව් දැන් මේ එක්ස්පයර් වෙලා නිකන් තියෙන මෙහෙම ඉතින් පිට ගියොත් එක්ස්පයර් වෙලා තියෙන සර් මේක ගුණන්න පුළුවන් නෑ මේ කවුද තේල් බාම්සලින් ගෙනියන්නේ නැද්ද මෙයාගෙන ඉන්නේ ඈ එතකොට මම වගේ කියන්න ඉපේ ඔක එකක් ගියොත් මේක එක්ස්පයර් 2008 කැඩලා තියෙන කොහොමද කැඩුණ කොහොමද මේක 2008 එක අපේ ස්ටොක් ගන්නවනේ අවුරුද්දක් පාස ඕ දැන් මේ ස්ටොක් ගන්නවා ඒක උඩ ස්ටොක් ගන්නකොට ගයින්න කඩනවා ඉතින් ගයින්න කඩනවා නේ ඔව් ස්ටොක් ගන්නේ මේ ගයින්න කඩනවා මේ පෙට්ටිය ෆුල් ලේව නැහැ නේ නෑ නෑ මෙහෙමයි ඔව් මහන මේ එතකොට දැන් මෙතන දැන් ඔයාගේ මේ කොච්චර ස්ටොක් තියනවා කියලා තියනවාද ඔයාගේ ලිස්ට් එකක් තියනවාද මම අද දැන් මේ අද වෙනකොට මෙච්චරක් ස්ටොක් තියනවා කියලා මෙතන හෙඩ්ඩිස් එකේ තියෙනවා මෙහි නෑ නෑ ස්ටොක් මෙච්චරක් තියනවා කියලා නෑ මේ අයිටම් මෙතනයි මම ලියාගන්නේ අනිත් ඒවා හෙඩින් එනේවා ලියා ගන්නවා යනේවා මෙතන එළියට යනේවත් ඔය ලියා ගන්නවා ඔව් ඒතර එතකොට ඉතින් ඒක බල්ල කියන්න පුළුවන් නේද අද වෙනකොට ස්ටොක් මෙච්චරක් තියෙනවා ඒ පොතකෝ දැන් මේ යනේවා ඔය ලියා ගන්නවා කොහොමද ඒකෝ එක නෑ ඒක දැන් පස්සෙ බලමු කොහේ දැන් මේ පෙට්ටිය මේ පෙට්ටිය කරලා පෙන්න මේ විනාශ කරන්න ඔක්කොම බෝඩ් ඩෙප් වල ඇවිත් තියෙනවා. ඔය කම්පැනි සල්ලි අරගෙන අපි ආයතනෙට පාඩුවක් නේ. මේක මේ අවුරුදු 2යි එක්ස්පයිඩ් එකේ ඉන්නේ. 2019 2015. කොළ මොනවද තියෙන්නේ? ඒ නමක් අපේ. ඈ? ඔව් ඔව් නැවක් විනාශ කරන්න කොහෙවත් ගන්නෙ නෑ පොලිසියෙන් මෙකට බෝතල් කට ගන්නෙ නෑ නෑ බෝතල් අනික මේක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෑ දැන් ඒක ඔය ඒක ඔකම ඇදී
අර අරයි තියෙන හිස් බෝතල්ද? ඒක ස්ටෝර් රූම් එකේ කොළු ගොඩක්ද ලැද්ද? ඈ? මේක වෙනවද? අපි වෙන මේ කම්පැනි එක වෙන අපිට කරන්නේ. මේ ડોක්ටර්ස්ලා අත හොදන්න ගන්නේ. ඔය කා සර්ජිකල් ස්ක්‍රබ් එක. ඒ අත හොදන්න නෑ මෙහෙම දිනනකොට. නෑ මේ මේකත් මේ ඩැමේජ් වෙලා. ඩැමේජ් වෙලා ඔක්කොම. එක්ස්පයර් තියෙනවා නෑ නෑ එක්ස්පයර් කම්පැනි එක ඇවිල් ඉවර වෙලා මේක මේ මෙහෙ දාලා ආපහු ඒ ලෝට් එකට වෙන ටිකක් ගෙන්නලා ඇරියා. දැන් ආපහු ඔක කම්පැනිට කවද හරි ගෙනියන්නකම් ඉතින් කියන්න දියා. මේ මේක මේ පෝඩින් ID එක කියන්නේ. මේක තියාගත්තට පාඩු වෙන්නේ නැහැ මම මේ බින්කුලිය අය කරනවා ඒ කම්පැනි. හලෝ. 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 ඔයා එතන දන්නේ. ඔය කරන එකට අපේ ලොට් එකක් තියෙනවා. අපි ඒක චෙක් කරාට පස්සේ මේක කිසිම දෙයක් නැහැ සඳහන් වෙලා. ඒක හින්දා මේක මේ ගන්නේ ඒක මාරු වැඩි. ඔව්. ඒනේ සාම්පල් කෑන් එකේ දිවිය තියෙනවා. ස්පයිඩර් එකේ. ඈ? ඔව්. ඕඩර් එකේ අනිත් දිගේ නැහැ. අනිත් ආව ඕඩර් එකේ නෝඩ පටු නැහැ. ඒක ගන්න. මේක ඉම්පෝට් කරපු එකකින් ඒක ඔයාලා ගන්න ඕනේ. ඒක සල්ලි ගන්න. සා ඔයාලා තාම. මෙතනට සල්ලි අරන් තියෙන්නේ. සා මෙතනට ආවම තමයි ඒක දන්නේ. ඒක මෙතනට ආවම තමයි දන්නේ. සාම්පල් කෑන් එකේ ස්පයිඩර් එකේ තියෙනවා. ඔව්. මේවයි නැහැ. මේ එන්නකො. රඟපාන්න චිත්‍රපටි අහන්න කි. මේක මට තියෙන්නේ. මට මෙහෙම නැති. අපි මබිට මේ ගැටි බෑන්නේ කලින්. ඈ? හේ කියලා ගයි. අමනේද බලුවට කොට. මේවා මේවා යවන්න තියෙන ඒවා. මේ මොනවා? ඕ ඕ යවන්න. යවන්න කියන්නේ? කියන්නේ මේ ටිකට යවන්න. ඔව්. ඒ කියන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තේ ඒවා බැලුවේ නේ? ඔව්. MSD කට යවන්න තියෙන්නේ. ඔව්. දැන් පාවිච්චි ගන්න පුළුවන් ඒවා. ඔව් පාවිච්චි ගන්න. පාවිච්චි ගන්න පුළුවන් ඒවා තියෙන්නේ මේ ගබඩ ආයමයි. ඔව් ඒ අර එක්ස්පයර් වෙච්ච මේවා බෙහෙත් වර්ග වල නම් එහෙම දාන්නේ කොහෙන්ද දැන් එක්ස්පයර් වෙච්ච බෙහෙතුයි එක්ස්පයර් වෙච්ච බෙහෙතු එක තැන තියෙනකොට මට ડોකියුමන්ට් එවනවා මේ ડોකියුමන්ට් හොල් බලලා මේක යවනවා දැන් මේකේ ස්ටෝරේජ් කන්ඩිෂන් එක නිකන් කටින් කියන්නේ නැහැ මේ 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 පෙට්ටි පහයි වන්ද කියලා මට කටින් කියන්නේ නැහැ මට ડોකේ අදාල මේ ආයෙ ඉතින් ගාරින් සයින් කරලා ડોකියුමන්ට් එවනවා ඒ ડોකියුමන්ට් හොල් තමයි මම යවන්නේ ඔව් බඩු පිටත් කරලා යවන්නේ මෙතන තමයි තියෙන්නේ තින්නේ ඔව් මෙතන තියෙන්නේ පාවිච්චි කරන බෙහෙතුත් තියෙන්නේ මෙතන ඔව් මෙතෙන්ට සාමාන්‍ය ආගේ මේ ටැබ්ලට් ආගේ ඒවා ඉන්නේ ගොඩාක් දුරට පාවිච්චි කරන්න බැරි. බැරිය. ද ස්ටෝ ඉන්න කූල් ඩ්‍රයි ප්‍රේස් කියලා නේ තියෙන්නේ. එහෙම නේද? එහෙම එහෙම නේද? දැන් දැන් ඉන්න මේ දැන් දැන් මෙතන මේ පැත්තේ තියෙන ඔක්කොම MSD එකට හරි නේ. අර එහා පැත්තේ තියෙන ටික නැතුව මේ මැද තියෙන ටික විතරයි. මේ ටික විතරක් යවන්න. මේ ටික. අර එහා පැත්තේ කෙලවරේ තියෙන එක්ස්පයර් මේ පැත්තේ කෙලවරේ එක්ස්පයර්. නැදේ පාවිච්චි කරන්න. තාම තුඩ ටක් ඉන්න. ඒතර මේ මේ ටික ඔක්කොම යවන්නේ. යවන්නේ. ඒතර මේ ඉන්ජෙක්ෂන් එකත් යවන්න තියෙන්නේ. ඕක පොඩි පෙලින් නැද්ද? ඈ පොඩි පෙලින් වෙලා. ඒතර එන්නේ යවනා කියන මෙතන දාලා තියෙන. අතන තියෙන්නේ. නෑ අතන ගත්තා. මේක උතන තියෙන දියන්නේ. පොඩි ෆේල් එකක්. ඔව්. උතන තියෙන දියන්නේ. ක්වොලිටි ෆේල් ලෙවෙන්නේ කොහොමද? මේ මොනද මේක මේක මොකක්ද ක්වොලිටි ෆේල් ඒවා ගෙනාවේ ප්‍රොබ්ලම් එකක් හරි මේක මොකද්ද මේකත් මේ රේඩිකල් අයිටම් එකක් රේඩිකල් යන ටැබ්ලට් එකක දේවල් ගේනවා අඩු මේක ටැබ්ලට් තමයි මෙහාට ගේන්නේ මේ ඔක්කොම එක්ස්පයර් වෙච්ච එක නේ ඔව් බුදුම හොයාගත්තනේ මිලියන කීක බෙත් වලනවද වෘතුකට මෙතන මෙතන කොච්චර වටිනකමක තියෙනවා තියෙනවද? තව ගබඩාවල් දෙකක් තියෙනව නේද? ඔව් දැන් මේක ඇවිල්ලා මට ආයේ නෑ. මේ මේ මෙතන ඉඳලා මේ මේ ටික මට ආයේ නෑ. ඒක ඇවිත් හත්මලාන ස්ටෝක් එක. ආ නේද? ඒකට වෙන ස්ටෝක් එකක් කෙනෙක් ඉන්නවා. කොහෙද? යා තව පොඩ්ඩකින් ඒ මෙතන ඉන්නවද නේ ආ දැන්? ස්ටෝක් කීපර් නැතුව කොහොමද? දැන් එතකොට ඉතින් ඒ වෙන් කරලා නැත්නම් එයාගේ බඩුත් කවුරු උසන් යන්න පුළුවන්. එහෙම යන්නේ නෑ. එහෙම කියන්නේ නෑ. මෙතන ඉන්න දැන් MSD එක ඔයා SPC එකට වැඩ කරලා දැන් අරින් එක එක ගන්න මොනවද අනේ පෙත් නෝ වියස් කරන උඩ මේ කපුවගේ අර දෙන්නේ නේද
සාමාන්‍ය මේ කතුරු වගේ යමුකෝ තියනේ. ඒත් එක්කම ඔව්. මේ මෙහෙම දෙන්නේ මේ මොකෝ මේ ලොට් නම්බර් එකක් දාලා තියෙනවා. හොයාගන්න. මේක එක පාර්සලයක්. ඔව් එක පාර්සලයක්. නෑ නෑ කතුරු එක්ස්පයර් වෙන්නේ නෑ. වැරදි නේද? නෑ සර් එක්ස්පයර් එකක් තියෙන්න ඕන නෑ. ඈ එක්ස්පයර් එකක් කතුරුකට තියෙන්නේ. තියෙනවා. නැත්නම් අපි ගන්න. මේක මොනද? ගොරෝදු මොනද? මේ ඕඩර් ගන්න රත්මලානේන්ද මේව රත්මලානේ බඩුද මෙහෙම බඩුද මේව ඔයාලිය මේක එක්ස්ප්ලේ එකක් පෙන්වන්න පුළුවන්ද ඔයාලට එක්ස්ප්ලේ නැති හින්දාට මේ දාන තියෙන එක්ස්ප්ලේ නැති ඉන්නන්නකෝ අර ඔයා කියුවානේ දැන් මෙතනට එන ඒවයි අන ඒවයි ඔයා ලියා ගන්නවා කියලා. ඔතක් ඔව්. අන්න ඒක පෙන්නන්නකෝ බලන්න. මේ මේක එක්ස්පයර් වෙච්ච එකක්ද? මේ බෝත්. අයි මේකද? ඔකේ එක්ස්පයර්. මේ අතුර මොවාගේ ඔෆිස් එකද මේ මොකද මේ? ඕකන වටිනාකම වැඩිද මෙහෙම කියලා තියෙන්නේ. හා? හරි පිටපම් දෙන්නේ. ඒක එක්ස්පයර් වුණා වටින්නේ මොකද? හා? මේ වල මේ වැඩිලා බිබුණොත් එහෙම. ඉතින් එක්ස්පයර් වෙලා වටිනාකම වැඩි. ඒක කොහොමද? එතන මම බෝතලේ බිබුණොත් එක මම පෙන්නන්න දෙපැර එහන්න මම ඒක ළඟින් ගෙනත් තියාගෙන ඉන්නවා. එක්ස්පයර් වෙලා නම් වටිනාකම වැඩි වෙන්නේ කොහොමද? මේ බැච් එක ඔයා තියාගෙන හිටියේ නෑනේ. එක්ස්පයර් වුණොත් වටිනාකම වැඩි. මට වටිනාද? මොකද මේ? ආවට වටිනවා. ගානකට දෙන්න පුළුවන්. නෑ නෑ. මට වටිනා කියන්නේ මම ඒක පෙන්වන්න දෙපේ නැත්නම් ඒක මං දෙලෙටිනේ ඔයක ගෙවන්න දෙපේ. 100ක් වගේ වටිනවද? 100ක් වගේ වටිනවද? හරි හරි. මොනවද මේක තියෙන්නේ? මේක මොනවද තියෙන්නේ මහත්මයා? මොනවද තියෙන්නේ මේක? දැන් මේක මෙයාට ඇවිල්ලා තියෙනවා එක්ස්පයර් කියලා. මෙයාට කුල් කරගන්න. එක්ස්පයර් එක ඩැමේජ් කියලා එන්නේ. හරි දැන් මේක එහෙන් ආපු ડોකියුමන්ට් එකක් තියෙන්න බෑ මෙහෙට. මෙයාට එව්වා කියලා එහෙම නේද? මෙයාගේ කාමරේ තියෙන්නේ කොහොමද මේක? නෑ ඒක මේක 2011 නේ. මේක 2013 නේ. ඔය පැරසිටමොන් මේක ඇමොක්. මේක මොන අනේ කොහේ දැන් බලන්න පෙරසිටමෝල් පෙත්තක් බොන්න මිනිස්සුන්ට නෑ හරිද මේ එක්කම පෙරසිටමෝල් තියෙනවා ඇමොක්සිලින් පෙරසිටමෝල් මේක තියෙන ඇමොක්සිලින් 2011 එක්ස්පයර් වෙලා දැන් අවුරුදු එතකොට 2013 මේක එක්ස්පයර් වෙලා තාම තියෙනවා මෙතන බලන්න මන්ට 2013 එක්ස්පයර් වෙලා තාම මෙතන තියෙනවා පෙරසිටමෝල් පෙරසිටමෝල් ඇමොක්සිලින් මෙතන තියෙනවා මේ වගේ ඒවා මේ කොච්චර මිලියන් ගන්න පල්ලනවා කියලා කිව්වද 1 බිලියන්
1 billion per year. දෙදහස් තුනේ 2015 අතරේ 1 billion expire කරලා තියෙනවා. ඒක වල්ලා තියෙනවා. ඔව් දැන්. වල්ලා නැහැ මේ තියෙන්නේ. මේ මේ පැක් මේ ඇමොක්සිලින් දැන් සාමාන්‍ය රුපියල් 2ක් 3ක් ගන්නවා. මේ පැක් එකට රුපියල් 2000ක් වැඩි වෙනවා. අවුරුදු කීයදේ? අවුරුදු ආස්ථාවේ කල්ලිකුත් වෙලා භාවිතාවට සුසු නැතිව ගබඩා කරලා තියෙන බෙහෙත් ඔගයක් පරීක්ෂා කරන්න තමයි ආවේ මේ ගබඩාවට මේ පරීක්ෂණයට අපිට එන්න සිද්ධ වුණේ විශේෂයෙන්ම පොදු ව්‍යාපාර කාරක සභාවේදී අපි ඖෂධ නිස්ගා සංස්ථාව ගෙන්නලා විමර්ශනයන් කරද්දී අපිට දැනගන්න ලැබුණා සාම්පල් පරීක්ෂාවට පමණක් සීමා වෙලා ගේන බෙහෙත් පරීක්ෂා නොකරන තත්වයක් නිසා විශාල ප්‍රමාණයක් ලංකාවට ගේන බෙහෙත් භාවිතා කිරීමට නුසුසු මට්ටමින් කල්ලිකුත් වීම නිසා විවිධ හේතු නිසා විනාශයට පත් කරන සිද්ධ වෙලා තියෙනවා කියලා. අපේ විමර්ශනයට ලක් වුණා මිලියන 1022ක පමණ පහුගිය අවුරුදු කිහිපයක එකතු වුණාම බෙහෙත් විනාශ කරන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒකෙන් කෝටි 30ක බෙහෙත් දැනට තියෙන විනාශ නොකර. ඒ විනාශ නොකර තියෙන බෙහෙත් ඔගේ තමයි අද අපි එයින් කොටසක් විතරයි මේ තවත් ගබඩා දෙකක තියෙන බව අපි දන්නවා. එක ගබඩාවක කොටස් තමයි අද අපි මේ පරීක්ෂාවට ලක් කරේ අපේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සහ විගණක අධිපතිතුමාගේ නිලධාරිනුත් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ත් ඇවිල්ලා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ඉස්පිරිතාලවල වෛද්‍ය සැපයුම් අංශයේ විවිධ තැන්වල අපි ගියාම අහන දෙයක් තමයි ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ කියන එක. දැන් අපි දැක්ක මෙතන 2003 නිෂ්පාදනය කරපු බෙහෙත් 2015 එක්ස්පයර් වෙනවා තිබුණා. අවුරුදු දෙකෙන් එක්ස්පයර් වෙන බෙහෙත්. 2013 නිෂ්පාදනය කළා 2015 විනාශ වෙනවා. ඒතර මේ බෙහෙත් ගෙනාවේ ලංකාවට 2014 නම් ඉතින් පාවිච්චි කරන කාලයක් නැහැ. මෙතනට ගෙනල්ලා විනාශ කරන තත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් බරපතල ප්‍රශ්නේ තමයි මෙතන තියෙනවා වෛද්‍ය සැපයුම් අංශයේ නැවත නිකුත් කරන්න තියෙන බෙහෙතු. ඒ කියන්නේ මේ ගබඩාවේ මේ තත්ත්වය යටතේ මේ පරිසර තත්ත්වයේ මේ තත්ත්වය යටතේ එක්ස්පයර් වෙන බෙහෙතුත් තියෙනවා. ඒ බෙහෙත් ගොඩේම මෙතනින් ලෙඩ්ඩුන්ට නිකුත් කරන බෙහෙතුත් තියෙනවා. ඉතින් ඇත්තටම එක නිලධාරි මහත්තයෙක් විතරයි ඉන්නේ මේ බෙහෙත් නිකුත් කිරීම ගබඩා කිරීම ඔක්කොම බාරව. ඔහු තමයි තීරණය කරන්නේ මේවා නිකුත් කරන බෙහෙත් මේවා එක්ස්පයර් කරන බෙහෙත් කියලා. ඉතින් බරපතල තත්ත්වයක් මේක. අතර මේ නිකුත් කිරීමේ ක්‍රමවේදයත් වැරදි. මේ බෙහෙත් ගබඩා කළ තියෙන ක්‍රමවේදයත් වැරදි. බෙහෙත් ගබඩා කරන්න ඕන කරන වාතාශ්‍රය පරිසරයක නෙමෙයි මේවා තියෙන්නේ. ඊළඟට ප්‍රශ්නේ තමයි ලංකාවේ ලෙඩ්ඩුන්ට පාවිච්චි කරන්න තියෙන බෙහෙත් තමයි මේ විනාශ කරන්නේ. අතර මේවා සපයන අයගෙන් එක්කෝ මිල ගණන් මිල අය කර ගන්න ඕන. මේවා ගෙන්නනකොට ගෙන්නන එකේදී ක්‍රමවේදේ වැරද්දක් තියෙනවා බරපතල විදියට. මොකද ලංකාවේ තමයි බෙහෙත් ගෙනල්ලා එයාපෝට් එකේ හරි වරායේ හරි ගේන බෙහෙත් පරීක්ෂා කරන යාන්ත්‍රණයක් නැත්තේ. ඒ නිසා තමයි අපි දැක්කේ සාම්පල් එක පෙන්නනකොට බෙහෙත් සපයන්න එක්ස්පයර් ඩේට් එක පෙන්නනවා. හැබැයි තොගය අපිට එවනකොට ඒ තොගයේ එක්ස්පයර් ඩේට් එකක් නැතුව එවපු කෑන් අපි දැක්කා. ඉතින් මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඒ නිසා. ඉතින් ලංකාවේ ජනතාවගේ මුදල් මිලියන ගාණක් මේ විදියට අපත යනවා විනාශ වෙලා තියෙන පහුගිය කාලේ පුරාම මේ යාන්ත්‍රණයේ තියෙන දුර්වලතාවයන් ගැටලු නිසා. ඉතින් මේ තීන්දුව తీරන ගන්න අය බොහෝ වෙලාවට පහුගිය කාලේ සිද්ධ වුණේ කොමිෂන් වලට බෙහෙත් ඇනවුම් කරනවා. ඔබ අපි කවුරුත් දැනගෙන හිටියා දන්නවා රටේ ජනතාවත් දන්නවා මේ බෙහෙත් කියන්නේ විශාල මාෆියාවක්. මේවා පෞද්ගලික ආයතනවලුත් ඒ දේවල් කරනවා. පහුගිය කාලේ ඒ වෙච්ච ඇනවුම් වලින් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ආවුව විනාශ කරන්නවත් බැරි මට්ටමට දැන් මෙතන තියෙනවා. ඉතින් මේක හරි බරපතල තත්ත්වයක් ලොකු අපරාධයක්. ඉතින් ඇත්තටම අපි පොදු ව්‍යාපාර කාරක සභාව මේ ගැන විශේෂ උනන්දුවක් දක්වලා තියෙනවා. රටේ ජනතාවගේ සෞඛ්‍ය වර්ධනය කරන්න බෑ මේ විදිහට බෙහෙත් විනාශ කරලා. මේවා පාවිච්චි කරන්න ඕන. මේ රටේ මහජන ධනය ජනතාව වියදම් කරත් රජයේ වියදම් කරත් සල්ලි වියදම් වෙලා මේ විනාශ කරන්න තියෙන්නේ. කොහේ හරි රටක නිෂ්පාදනය කරලා ගෙනල්ලා තියෙන මේවා පාවිච්චි කරන්න. විනාශ කරන්න නෙමෙයි. නමුත් පාවිච්චි කරන්න ගෙනාවු බෙහෙත් අද තියෙන තත්ත්වේ මේ අසරණ තත්ත්වේ මේක. ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ. නමුත් මේ විනාශ කරන ගැල් තියෙන විශාල ප්‍රමාණය. අඩුතරේ පෙරසිටමෝල් පවා තියෙනවා. ඇමොක්සලින් පවා තියෙනවා තොග ගණන් විනාශ කරන්න. ගෙන ආපුවා. ඉන්ජෙක්ෂන් තියෙනවා. ඉතින් මේක බරපතල තත්ත්වයක්. 2011 එක්ස්පයර් වෙච්චේවා අද වෙනකන් විනාශ නොකර තියෙනවා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්නේ තමයි මෙතන තියෙන තත්ත්වයේ අනුව මේ නිලධාරි මහතුරු මොනවා කිව්වත් මේ බෙහෙත් පෞද්ගලික තැන්වලට පෞද්ගලික ෆාමසි වලට යන්නත් ඕන තරම් ඉඩකඩ තියෙනවා. එහෙම නැහැයි කියලා කියන සහතිකයක් මෙතන කොහොමත්ම නැහැ. ඉතින් ඒකත් බරපතල තත්ත්වයක්. ඒවා පිළිබඳව අපි වඩාත්ම සැලකිලිමත් වෙනවා. ඉදිරියේදී මේ තත්ත්වයන් වළක්වන්න අවශ්‍ය නිර්දේශයන් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා.